අද දින වැඩසටහන තුළින් අද අපි කතා කරන්න ආවා වයඹ පළාතේ නිකවරටිය ප්‍රදේශයේ කරුවල ගහ අගාර ගමට. අපිත් එක්ක ඉන්නවා හේරත් බණ්ඩා ගොවි මහත්තයා. හේරත් බණ්ඩා ගොවි මහත්තයා අපි මෙතෙන්ට ආවට පස්සේ අපිට කතා කරලා කිව්වා මේ දුනු පැලේ ඉඳගම කියලා. අපිට කියන්නකෝ මොකද්ද මේ දුනු පැල කියන්නේ? දුනු පැල කියලා ගොඩක් දුරට භාවිතා කරන්නේ එරමිනියා වැල් වලින් නමපු ලී හතරකින් තමයි මේක හදලා තියෙන්නේ. මේකෙන් අඩු ලී ප්‍රමාණයක් තමයි යන්නේ මේකට. ඊට පස්සේ මේකේ තවත් තියෙන වාසියක් තමයි මේ හුළඟ ගොඩක් දුරට නවත්ත ගන්න පුළුවන්. අනික රස්නේ අඩුයි. දැන් සාමාන්‍යයෙන් අපිට එනකොට තේරුණා මේ පැත්තට වැස්ස ටිකක් අඩුයි වගේ, නියගේ තියනවා වගේ. ඔව්. කොහොමද හේරත් බණ්ඩාගොවි මහත්තයා දැන් මේ ප්‍රදේශයේ වැහි රටාව අවුරුදු පුරා? අපිට යල කන්නේ සහ මහ කන්නේ තමයි වර්ෂාව ලැබෙන්නේ. ඒ වුණාට කොහොමද දැන් සමහර යල් කන්නවල් තියෙන වර්තාව කොහොමවත් නැහැ. මාස් කන්නවල් තියෙනවා, එව්වේ ඒ කන්නවල් වලට සමහර කන්නවල් වලට ඕනවටත් වඩා වහිනවා. එහෙම නැත්නම් සාමාන්‍ය වැස්සක් ගිහිල්ලා නවතිනවා. ඉතින් වතුරෙන් තමයි ඇත්තටම අපිට මේ පැත්තට ගොඩාක්ම බලපාලා තියෙන්නේ වතුර ප්‍රශ්නේ තමයි. එතකොට කොහොමද දැන් මේ වගාවට වතුර ලබා ගැනීම ක්‍රමවේදය? අපි ගොඩාක් දුරට මේ පැත්තේ පතස් ක්‍රම භාවිත කරනවා. පතස් කපලා තියෙනවා. ගොවි කියන්නේ සම්විධාන හරහා වගාලින් තියෙනවා ඉඩම්වල. ඊට අමතරව මේ නල්ලින් වලිනුත් වතුර අරගෙන තමයි ගොවිත කරන්නේ. අපි ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා මේ වගාව සිද්ධ වෙන ආකාරය බලමු. දැඩි නියඟය, ජල හිඟය, මේ සියල්ල තුළින් ඉතාම සාර්ථක මිරිස් වගාවකට යොමු වී සිටින මේ ගොවීන් ඇත්තටම ගොවිතැනේ දෙන අපි කොයි කාටත් ලොකු ආදර්ශයක්. මුල් කාලේ හේන් ගොවිතැන් කරපු අපේ හේරත් බණ්ඩා ගොවි මහත්තයා හේන් ගොවිතැනෙන් එහාට ගිහිල්ලා නව තාක්ෂණයත් එක්ක මුසු වෙලා තමයි මේ දකින මිරිස් වගාව කරලා තියෙන්නේ. අපිට කියන්නකෝ මෙතෙන්දි පාවිච්චි කරපු තාක්ෂණය මොකද්ද? ඇයි මෙහෙම කරේ? කොහොමද වතුර ලබා ගන්නේ? බින්දු ජල සම්පාදන ක්‍රමය යටතේ තමයි මේක කරලා තියෙන්නේ. මේකේ මන් දකින්න එක වාසියක් තමයි අඩු වතුර ප්‍රමාණයක් යනවා. අනික ශ්‍රමය අඩුයි. මොකද බල් නෙලීම ඒ වගේ උනේ ගොඩක් අඩුයි. කෘමි හානිය ඇත්තටම ගොඩක් අඩු වෙනවා. මේකට වතුර පද්ධතිය මම එවලා තියෙන්නේ. අතන මීටර් 5000 ටැංකිය තියෙනවා. ඒකට මෙන්තන ඉඩමේ පල්ලැහැ තියෙනවා නල්ලෙඳක්. ඒකෙන් ඩීසල් එන්ජින් එකක් භාවිත කරලා අඟල් 3 පොම්පේකින් තමයි මේකට වතුර එවලා තියෙන්නේ. මම මේකට දාලා තියෙන්නේ මේ අක්කරේම දාලා තියෙන්නේ MICH හයිබ්‍රිඩ් කියන මිරිස් වර්ගය තමයි දැනට භූමියේ සෙට් එකට වතුර. සගාවට තමයි දැන් අපේ ගොවි මහතුරු යොමු වෙලා තියෙන්නේ. අලුත් තාක්ෂණයේ පාවිච්චි වෙනවා. වල් පාලනය වෙනවා කිව්වා, රුමින් පාලනය වෙනවා කිව්වා. මේකේ විද්‍යාත්මක පැත්ත අපි අහමු. අපේ කුෂ්කර උපදේශකින් ප්‍රදේශයේ හේරත් බණ්ඩා ගොවි මහත්තයා කිව්ව විදිහට මෙතනදී පාවිච්චි තාක්ෂණ ක්‍රමවේදය ගැන අපිට කියන්න. විශේෂයෙන්ම මේ ප්‍රධාන ගැටලුව අපි තියෙන්නේ මේ ප්‍රදේශයේ ගත්තාම ජල හිඟයත් ඒ වගේම රෝග පරිබෝධ පාලනය කියන ගැටලුවක් තමයි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම ජල හිඟයට අපි පිළියමක් ලෙස අපි බින්දු ජල සම්පාදන පද්ධති ගොවි මහතුරුන්ට අනුමෝදලා දීලා තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන් මේකේ පරාවර්තිත වසුන් අපි යොදලා තියෙනවා. මේ තුලින් අපේ වල් පාලනය ඒ වගේම පලිබෝධ පාලනය සඳහා මේකෙදී අපි මේ පරාවර්තිත වසුන් අපි භාවිත කරනවා. ඒත් එක්කම විශේෂයෙන් තවත් ප්‍රධානම ගැටලුවක් තමයි අපේ මේ කම්කරු හිඟය. ඉතින් මේ පිළියම් මේ ගැටලුවට පිළියම් ලෙස තමයි මේ පළාත් කුෂිකන් දෙපාර්තමේන්තුවේ තාක්ෂණ ගම්මාන වැඩසටහනත් එක්ක මේ ආරම්භ කරලා තියෙන්නේ. ඔව්, මෙතෙන්දි කොහොමද ගොවීන්ට ප්‍රතිලාභ ලබා දුන්නේ? අපි වයඹ පළාත් කුෂිකන් දෙපාර්තමේන්තුව මගින් 50% රජයේ දායකත්වය මත මේ යෙදුම් ලබා දීම සිදු කරා. හැකි සෑම විටම තාක්ෂණය යොදාගත් විට බලන්නකෝ අස්වැන්න ඉතාම සාර්ථකයි. ඉන්නවා මෙතන මහව කලාපයේ සහකාර කුෂ්කර්ම අධ්‍යක්ෂ ලියනගේ මහත්මයා. නිලි මහත්තයා කියන්නකෝ දැන් මේ ගොවි මහතුරු මේ විදියට ගොවිතැනේ යෙදෙනකොට මේ කලාපය තුළ ගොවින්ගේ ජලය කළමනාකරණය කරන්න මේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුවට කොයි විදිහට දායක වෙලා තියෙන්නේ? ඉතින් මේ ප්‍රදේශය ගත්තාම බහුලවම හේන් වගාවට ඇබ්බැහි වෙච්ච ගොවි මහතුරු කණ්ඩායමක් ඉන්නවා.
ඒ යටතේ අපි ඒ ගුයි මහත්තුරුන්ට අපේ දුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය ලබා දෙමින් යම් මට්ටමකට එතනින් ඔබටගේ තාක්ෂණ ක්‍රමවේදයක් හරහා ගුයින්ගේ ආර්ථික තත්ත්වය වැඩි කර ගැනීම සඳහා වූ ක්‍රමෝපායන් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒකෙදී අපිට තියෙන ඉස්සරම හඳුනාගත්ත ගැටලු ගැන එකක් තමයි ජල හිගේ එක ගැටලුවක්, අනික පස සෝදායම් පාංශු පායනය කියන තව ගැටලුවක්. ඊගාවට දෙන වැටෙන ජල ප්‍රමාණය සංරක්ෂණය කර ගැනීම කියන එක තව අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඉතින් ඔය තුන ගැන අපි හිතලා ඉස්සරම අපි ගත්තා ජල හිගේට පිළියම් විදිහට පවතින ජලයෙන් උපරිම කාර්යක්ෂමතාවයෙන් උපරිම ඵලදායිතාවයකින් යොදා ගැනීම වූ ක්‍රමවේද හොයන්න. ඉතින් ඒකෙදී ශුද්ධ ජල සම්පාදන ක්‍රම විදිහට බිඳු ජල සම්පාදනය මේ ප්‍රදේශයේ අපි හඳුන්වා දුන්නා. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යම් යම් මූල දායකත්වයන් ලබා දීම කරන 50% දායකත්වය යටතේ, රජයේ දායකත්වය යටතේ ගොවීන්ට සහන මිලට අපි මේ ශුද්ධ ජල සම්පාදන පද්ධති ලබා දීම කළා. ඒ වගේම පරාවර්තිත වසුන් කියන තාක්ෂණය පාවිච්චි කරලා ඒකෙන් වල් මර්ධනය කරන්නත්, ලැබෙන ජල ප්‍රමාණය හානි වෙන එක වාෂ්ප වෙන එක වළක්වා ගැනීමත් ඒ වගේ කටයුතු අපි කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඊගාව එක තමයි ලැබෙන වැහි බිඳුව සංරක්ෂණය කර ගැනීම සඳහා කරපු හොඳම දෙයක් තමයි අපි වැසිදිය පොකුණු ඇති කරා. ඒ වැසිදිය පොකුණු වලින් වතුර ශ්‍රැස් කරගෙන වතුර සම්පාදනය කරගෙන තමයි මේ වගාවන් අපි කරන්නේ පවතින ජලයේ ඉගේට පිළියමක් විදියට. මං ඉස්සරලා කලින් කීවේ අතන තියන්නේ අපේ දුණු පැල. මේකට පුරාණේ ඉඳන් කියලා තියන්නේ උල්කරු පැල කියලා. උල්කරු පැල හදලා තියෙන්නේ සාමාන්‍ය අරටු කණු හතරක් අරගෙන ඒක උඩ මැස්ස ගහලා ඒක උඩ තම පැලේ අනිත් සැකිල්ල ගහලා තියෙන්නේ. මේකේ විශේෂත්වය මම අහලා තියෙන විදිහට අපේ තාත්තලා අත්තලා කාලේ අලියලවන්න මේක හදාගෙන තියෙන්නේ. මොකද අලියාගේ මහා උන්නාන්සේලාගේ ඇහි මට්ටමට තියෙන ඕනම දෙයකට උන්නාන්සලා බයයි. ඒ හින්දා සතෙක් වනාලියෙක් වත් ඇතුළට ඇතුළු වුණාට පස්සේ භූමියට ඒකගේ ඇහි මට්ටමට ඒ දෙයක් දැක්කොත් ඒක බයයි. මොකද තව තියෙනවා, තව පැලක් තියෙනවා, බිම් පැල කියලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මුදුන් කණු දෙකක් පොඩි කණු හතරකින් මාංගු කියන්නේ උමං ගහලා හදන පැල. ඊට පස්සේ මෙතන එහා පැත්තේ තියෙනවා අපේ මස්සිනාගේ හේදී මේ උස් පැල. ඒක ස්වභාවික ගහකින් හදාගත්තු පැලක්. ඒක උඩ අට්ටාලේ ගහලා ඒක උඩ ලෑලි හරි කෝටු හරි වාගේ දෙයක් අතුරලා වහලේ ගහලා ඒකට පිදුරු හෝ නැත්තම් පොල්ලතු වාගේ දෙයක් හැවිල්ලලා ඒකට කියන්නේ උස් පැල කියලා. ඒක ස්වභාවික ගහක හදන දෙයක්. මේක කැලෙන් කපාගත්තු ලොකු ගස් හතරක තමයි මේ අට්ටාලේ ගහලා මේක උල්කරු පැල. උස් පැලෙන් කරන දෙයට වඩා ඇත්තටම උල්කරු පැලේ භයානක පැත්තකුත් තියෙනවා. මොකද මහවුන්නාන්සේලාගේ මට්ටමට කියන්නේ මේකෙන් ඇත්තටම ඕනම් ඇදලා විසි කරන්නත් පුළුවන්. අපි අහලා තියෙන විදිහට උල්කරු පැලකින් කවදාවත් ගොවියෙක් හානියකට ලක් වෙලා නැහැ. මොකද උල්කරු පැලට මහවුන්නාන්සේලා බය හින්දා. නියඟය විතරක් නෙවෙයි, වල්ලලි තර්ජනය ගැටලුව. මේ සියල්ල විඳදරාගෙන තමයි වගාව සිදුවන්නේ. බටුවගාව තමා මූලිකව මම කරගෙන ආවේ. එතකොට මම මේ දැක්කා මේ බටුවගාව කරගෙන යද්දි මේ වේලි කාඩුගුණයත් එක්ක මේ පස වේලීමේ කියන්නේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ මගේ කැමැත්තක් මගේ සිතුවිල්ලක් අනුව මම හිතුවා මේකට දැන් අර වසුන් යොදන්න ඕන මේකක් තියෙනවනේ. ඒතර වසුන් යෙදීමනත් මට ගොඩක් කියන්නේ පහසුකම් අඩු නිසා මම හිතුවා මේකට යටි වගාවක් වශයෙන් මේකට කියන්නේ පස සංරක්ෂණය වෙන්නත්, එතකොට අර තියෙන ජල බාෂ්ප ඉක්මනින් වේලෙන්නේ නැති වෙන්නත් මේ වගාවක් දාන්න ඕනේ කියලා තමයි මම මේ කුඹුඩු වගාව බටු වගාවත් එක්ක මේ සූදානම් කරේ. සූදානම් කරලා දැන් මේ වගාව කරගෙන යන්නේ. ඒකෙන් ඇත්තටම මට දැනෙනවා මම දැන් වතුර ගහන්නේ සමම දන්නවා. අර දැන් දවසින් දවස ගහන්න ඕනේ. ඒක දවස් දෙකකට විතර වතාවක් ගැහුවොත් මේ පස වේලීමක් වෙන්නේ නැහැ මේ කුඹුඩු වගාව තියෙන නිසා. මම ඒකෙන් සාමාන්‍යයෙන් හිතන දේ තමයි මේ වගාවන් දෙකෙන් කියන්නේ ආදායම් දෙකක් ලැබෙනවා. ඊට අමතරව මේ අර වියලි තත්ත්වෙත් අඩු වෙනවා. මොකද මේ පරිසරයේ ඇත්තටම ගොඩක් වියලි පරිසරයක් තමයි තියෙන්නේ. අනික තමයි මම වෘත්තියෙන් ගොවියෙක් නෙමෙයි. මමත් වෘත්තියෙන් ඇවිල්ලා මම යුද හමුදාවේ වසර 22ක් සේවය කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා මේ පටන් ගන්නේ මේ ගොවිතැන කියන එක. හැබැයි ගොවිතැන පටන් ගන්නේ මේ ගම ගොවිතැන අතහැරලා තිබුණේ. මොකද
සතුන්ගේ කරදර කියන වන අලින්ගේ වල් සතුන්ගේ කරදර නිසා ගොවිතැන අතහැරලා තිබුණා මම මේ ගමට කියන්නේ මේ වගාවන් වලට එනකොට තාක්ෂණ ගම්මාන වැඩසටහන තියලා තිනවා ඒකට අපි මේ ගම එකතු කරගෙන ගමේ කණ්ඩායමක් වශයෙන් හදාගෙන මේක කරගෙන යන් කියලා ඒ උපදේශක මහත්තයා කිව්වා කුමසිකරම උපදේශක මහත්තයා ඊට පස්සේ ඒ අනුව දැන් මේ වෙනකොට අපි ගමේ ලොකු කණ්ඩායමක් හදාගෙන තියෙනවා ඒ කියන්නේ මේ කුසිකර්ම කටයුතු කරගෙන යන්නත් මේ ප්‍රදේශයේ තියෙන අර මුඩුබින් සංවර්ධනය කරගෙන වගා කරගෙන යන්නත් ඊට අමතරව මේවට අවශ්‍ය පහසුකම් සහ උපදෙස් කුසිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලබාගෙන අපි ඉදිරියට මේ හොඳ කුසිකාර්මික කටයුතු වල යෙදෙමු කියලා තමයි අපි ඉදිරියට මේ කරගෙන යන්න සූදානම් වෙලා තියෙන්නේ. මිනතරම් මියගේ තිබුණත් මේ ගොවි මහත්තුරු පැණි කොඹඩු රටකජු වැනි වගාවලින් සාර්ථක අස්වනු ලබනවා. අපි කිව්වනේ මේ ප්‍රදේශයේ ගොවි මහත්තුරුන්ට වතුර සීමාකාරී දෙයක් කියලා. මේ තියෙන්නේ හදාගත්ත පතහක්. මේවෙන් තමයි වතුර ගන්නෙ. අපි එක් ඉන්නවා කීර්ති ගොවි මහත්තයා. මහත්තයා කියන්නකෝ මේ පතහ කියන්නේ මොකද්ද? මේක වතුර කොයි විදිහට රඳවගන්නේ? මේක පාවිච්චි කරලා මොනවද කරන ගොවිතැන? මම ඇත්තම මේ දියසීර පාරක් අල්ලලා තමයි පතහ නිර්මාණය කරේ. මේ පතහේ පළල තිනවා අඩි 78ක්. දිග තිනවා අඩි 72ක්. ගැඹුර තිනවා අඩි 13ක්. ඒතකොට මේක වතුර ලීටර් ලක්ෂ 3000ක් විතර අල්ලනවා. එතකොට මම වගා කරන්නේ රටකජුව ගාව. ඒ රටකජුව ගාවට මට දින 3න් 3ට වගේ වතුර සපය ගන්න මුලම මොකද විශේෂයෙන්ම මේ වියලි මේ අපිට වතුර නැති කාලේට තමයි මේ මේ පතහේ ප්‍රයෝජනේ තියෙන්නේ. ඊට පස්සේ මේ පතහට අපිට අවශ්‍ය නම් ඉතින් ඔකට මසුම් ඇති කරගන්නත් පුළුවන්. මොකද මේකේ වතුර හිඳෙන්නේ නැහැ. මේක වැහි වතුර පාරේගෙන පිරෙන්නේ. ඒ පිරුණාට පස්සේ ඒ වතුරෙන් අපිට පුළුවන් මේ අපේ අක්කර 3ක 3 මාර්ග විතර රටකජුව ගාවක් සාර්ථක කරගන්න. මොකද මම වෘත්තියෙන් ගොවියෙක් නෙවෙයි. මම ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරේ. වසර 22ක සේවා කාලයෙන් පස්සේ මට හිතුණා මගේ මානසික සුවතාවය සඳහා හේනක් කරොත් හොඳයි කියලා. ඒ හින්දා තමයි මම මේ හේන මෙයාගල ඊට පස්සේ කෘෂිකර්ම මට මේ පතහට විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා දුන්නා. 150 දායකත්වය. ඒකෙන් තමයි මම මේ පතහ හදාගත්තේ. ඇත්තම ලොකු සහනයක් අපි වගේ ගොවියෙකුට මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ කරන උපකාරය. මුණ බාධක නැදවුවත් මේ අය අතින් ලබා දෙන්නේ රටේ අවශ්‍යතාවයේ බව අප තීරුම් ගත යුතුයි. වතුර සීමාකාරී සාධකයක් වුණාට උනන්දු උත්සාහය කැපවීම තියෙනවා නම් ගොවිතැන ඔන්න ඔය විදිහ තමයි. ඉතින් මිහිකත දිනුව වැඩසටහන තුළින් අද අපි සමු ගන්නවා ඔබට සමු දීලා ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තු ඇතුව. අපට ලියනවා නම් අපේ ලිපිනේ මතක් කරන්නම් අධ්‍යක්ෂ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සම්නිවේදන මධ්‍යස්ථානය ගන්නෝරුව පේරාදෙණිය. එහෙමනම් යලිත් ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත හෙට දවසේ. එළවළු වගා පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 අගෝස්තු 21 වන දා සිට සැප්තැම්බර් 5 දක්වා. මෙම දෙසතිය තුළ බීට්රූට් හෙක්ටයාර 64ක් වගා කෙරෙවින් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බෝංචි හෙක්ටයාර 182ක්, කරවිල හෙක්ටයාර 69ක්, වම්බටු හෙක්ටයාර 238ක්, ගෝවා හෙක්ටයාර 85ක්, මාළුමිනිස් හෙක්ටයාර 70ක්, කැරට් හෙක්ටයාර 51ක්, පිපිඤ්ඤා හෙක්ටයාර 54ක්, ලීක්ස් හෙක්ටයාර 23ක්, මෑකරල් හෙක්ටයාර 191ක්, වැටකළු හෙක්ටයාර 37ක්, බණ්ඩක්කා හෙක්ටයාර 108ක්, වට්ටක්කා හෙක්ටයාර 148ක්, රාබු හෙක්ටයාර 34ක්, පතෝල හෙක්ටයාර 56ක්, තක්කාලි හෙක්ටයාර 91ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝගපුරෝකතන ඒකකයේ පණිවිඩයක්.